वेदिकाविन्न वृत्तीय क्रियदुरु संघ में सभापति लेखां ऐतुलु अनेकुत सेलुम सहोदरुंगे अवसराय माध्यवेदी भवतुनि अलुतेन अद सुरेन्द्र सहोदरया माध्यवेदी भव तुन क्या करने भव तुम सह भवत्यान ये वाके में मितना द मंगेतने का कोलम दिशे के आय द के लाई देनो इटायत इन्हों बाव तमाय पेन ने साबागे न सेलुम इतो दुनी सहोदर करनी तब मितना ऐतदम कारण क्या हुना नेके दिन वैदगत कम गया ना क्या हुना ये वाके मा सेवा व संबंधे घटे कोटना गलती है ना माते गैटल लबागती उतु विसंधु मैं हमारे आग में वाके क्या ना जब मैं करूँ योजना वाला ही करूँ खाता वाला ही सुबह पे दुम वाला ही සාරාංශය ගත්තොත් අපි කාටවත් අදහසක් හදාගන්න පුළුවන්. දැන් අද මේ සමුළුවට ඒමට පෙර අපේ හිතවත් සහෝදරේ මේ ත්‍රිරෝදරත සාහිත්‍යයක් දැන් තියෙනවා කියලා මට ගොඩාක් ජාති කිව්වා. එයා කීපයක් මට මේ එවලක් තියෙනවා. මෙතන ඉදි තමයි ඒ ටික ආවේ. මම ඒවා තමයි කියෙව්වේ ටෙලිෆෝන් එක බල බල. දැන් ලංකාවේ තියෙනවනේ දැන් මේ සාහිත්‍ය කවි ගීත මොම්දේවන මේ සාහිත්‍ය නවකතා කෙටි කතා මොම් තියෙනවා. මේ ත්‍රිරෝද විසින් लंकावे साहित्य अट देवंत कार्यभार करला दीनो ये ना पहने दीनो ले जब मैं मटे को एवं एकाद देखा मैं पढ़ क्या तूने क्यों लगे एक एक वाली दीनो ने सामान में वो ना वाहने के अन्य कोटा पिता की नो विविध वादन लिया ला दीनो त्रिरोध वाला දැන් මේ එකක් කියලා දිනව තුනයි තියෙන්නේ හිටපු යාළුවොත් නැහැ ගෙනාපු ගෑණිත් නැහැ තාත්තා නැත්නම් මේකත් නැහැ ඒ කියන්නේ ත්‍රිරෝධය ගැන වෙන්නේ දෙය කියන්නේ තාත්තා නැත්නම් මේකත් නැහැ ත්‍රිරෝධ සාහිත්‍ය ලංකාවේ මේක ගැන විශේෂ පර්යේෂණ කරන්න ඕන හරනම් සාහිත්‍යවේදී लोकुआवधान गंडो अरे लक्ष दहा क्रियापद इधम लक्ष दहाक दून होमेकम डवंत साहित्यम वटिना वदन लियवीन त्रीवदरत साहित्य केवश वे गियवर वरदुने हित हुंद वेडि हिंदा देवर खितनवा मंदन ए हिंदा मगे तेरे यहाँ पाल आंडू के ना दरने किया ऐ में कहते दरने हाँ ऐसे कॉल लेनो इन्दर में किया का नाम भी दरने नहीं गिया वाला वाला दुने हितवंद वैरी हिंदा देवरा हितनवा मंदन ए हिंदा हरे वही छुवर कर में क्या ने यहाँ पाल आंडू है सिंगले देमले मरक्कले अपि ओक्कोम एकमले सामान वेगा सिंगले कुमार त्रिविले आलू देखा मेक मम्मी देखने सिंगले देमले मरक्कले अपि ओक्कोम एकमले वादान वेकी
සහ හොඳ ප්‍රචාරණයකුත් මේ හරහා සිද්ධ වෙනවා. නමුත් මේ ඔය ගිය 2015 අගෝස්තු මාසේ පැවැත්වුවනේ මේ 14 වගේ මම මතක ඡන්දේ පාර්ලිමේන්තු ඡන්දේ දැන් ওই ඡන්දෙන් අපි බලාපොරොත්තු වෙච්ච තරම් മന്ത്രി සංඛ්‍යාවක් අපිට ලැබුණේ නැහැ. මම දැන් කවුරුද දන්නව? අපි ඉතින් 10ක් 15ක් එහෙම නැත්නම් 15ක් 20ක් වගේ ඔහොම සමාජ පොදු මතයක් තිබ්බා. ඒ වගේ ප්‍රමාණයක් අපිට ලැබෙයි කියලා. නමුත් රටේ අර මහින්ද රාජපක්ෂ කියන දුෂ්ටයව නැවත වතාවක් පරාද කරන්න ඕන හින්දා නේද? ඒ හින්දා කට්ටිය ගිහිල්ලා ඒක එයාව පරාද කරන්න පුළුවන් කියලා හිතන තැනකට කතර ගියා. තමයි ජාතික වශයෙන් වෙච්චදී. දැන් ඒ ඡන්දේ පස්සේ මට හම්බුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාත් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙඩ් කෙනෙක් හිටිට ඉන්න කාලේ කෙනෙක් මේ වගේ සභාවකදී ඒ අවදි ඒ කිට්ටුව. එතකොට එයා කියපු කතාවක් කියන්නේ නැහැ. මචං ඉතින් උඹලට ඡන්ද නැහැ නේ. උඹලා ඉතින් ඔක්කොම දැනුවත් කරලානේ ඡන්ද ගන්න යන්නේ. උඹලා ඔක්කොම අවබෝධය හදලා පන්ති කරලා දැනුවත් කරලා අවබෝධය හදලා ඡන්ද ගන්න යන්නේ. හරි. අපි එහෙම නෙමෙයි. දැන් බලපම් දැන් ත්‍රිවිල් කාර්යයන්ට අපි දෙන්නේ රෝදයක්. ත්‍රිවිල් කාර්යයන්ට අපි දෙන්නේ රෝදයක්. උන් අපිට ගිහිල්ලා ඡන්ද දෙනවා. ඌරන්ට දෙන්න ඕන මචං ජරාවනි. උඹලා දෙන්න ජාති දීලා වැඩන්නේ. ඌරන්ට දෙන්න ඕන ජරා. හරට දෙන්න ඕන පුන්නක්. උඹලා සමාජින් ඔක්කොටම එක එකම දේ බෙදනවා. අවබෝධය හදන්න යනවා, දැනුම හදන්න යනවා. ඉතින් කො අපි දෙන්නේ එක රෝදයක්. ඌරන්ට දෙන්න ඕන ජරාව. ඕක තමයි මට උඹලා ඉගෙනගෙන නැති දේශපාලනේ. ඔක තමයි කිව්වේ. මේ සත්‍ය කතාව. මම සාමාන්‍යයෙන් කතා හදලා කියනවා. මේක ඇත්තම ඇත්තම කතාවක් නෙකියේ. හරි. එතකොට දැන් අපිට බලන්න පුළුවන්නේ ඒ කියන්නේ ලංකාවේ දේශපාලනය ඇතුලේ මහපක්ෂ දෙක කියන පක්ෂ දෙක ත්‍රිරෝද රත අය සම්බන්ධයෙන් හිතන තැන උන්ට රෝදයක් දුන්නා නම් ඕකේ. මෙන්න මුකුත් කතා කරලා වැඩක් නැහැ ඒගොල්ලන්ට. ඇත්තට ඉතින් මේක ඇත්තකුත් තියෙනවද කියලා හිතෙනවා. සමහර ඔය රෝදේ අරගෙන යන යෑම දැක්කම ඒ අවදිවලදී සතුටින් ඉපිල ගිහිල්ලා රෝදෙට වහ වැටිලා බොම ඌමනාවෙන් මේ කටයුත්ත ඒගොල්ලෝ සම්බන්ධ වෙනව බොහෝ වෙලා. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ත්‍රිරෝද රත සේවය ගැන අපි කවුරුත් දන්නවා සමාජය ඇතුලේ ලොකු සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාව ඔය කවුරු මොන පොලිසිය හරි වෙන අය හරි මොන මොන කතන්දර කිව්වත් හරි ඇත්තම අපි හිතුවොත් ඕන වෙලාවක ඕන මිනිස්සෙක් දැන් පාරට බහිනවා මන් ත්‍රිරෝදයක නැගලා යනවා කියලා ඕනම වෙලාවක. හරි. අපේ වාහනයක අපිට හදිස්සියේ යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හරි මේ අපේ මත්දැක මේ අපේ සහෝදරයෙකුට මොකක් මම කියනවා නෑ. අපි කොහමද පස්සෙන් අර නගින්නේ කොහොම නෑ. මම ත්‍රිවිල් එක නැගලා ඉන්නවා. හදිස්සියේක රෑක ගමක ලෙඩක් දුකක් කාට අර හැදුනොත් ටක් ගාලා යන්නේ ත්‍රිරෝදයේ තියෙන ත්‍රිරෝද රතේ තියෙන තැනට. අර කිව්වා වගේ ප්‍රධාන පාරද්දිගේ අපි දුමු අපි මේ ඉඳන් යනවා කියලා කොහටද කුරුණෑගල පැත්තේ. එහෙම නැත්නම් අපි දමු කුරුණෑගල ඉඳන් අනුරාධපුර පැත්තට යනවා කියලා අපි දමු. හරි. අපි දමු අඹම්බොල පැත්තේ යනවා කියලා. ඔය පැත්තේ යනවා කොහෙද? හරි. ඈත යනකොට ඕනම අතුරු පාරක් ළඟ ත්‍රිරෝද ටිකක් නැද්ද? මෙතන කියවුණා. ඕනම අතුරු පාරක් ළඟ ත්‍රිරෝද ටිකක් තියෙනවා. කීපයක් තියෙනවා. අවම වශයෙන් එකක් හරි තියෙන තැන් තියෙනවා. එහෙම ඉතලා බැලුවම හදිස්සියකට අනතුරක් වෙච්ච වෙලාවකදී ගම ඇතුළට යාගන්න එහෙම අපි කල්පනා කරලා බැලුවොත්
අති දවන්ත සමාජ සේවයක් මේ ත්‍රිරෝධ මගින් අද කෙරෙන. හැබැයි මමත් පාර යන අවස්ථාවලදී මගේ රීතුරු මාත්‍යට කියලා දිනවා මේක. ත්‍රිරෝධය කොතනින් කොහාට හරවයිද දන්නේ නැහැ. ඒ නිසා ත්‍රිරෝධය ත්‍රිරෝධ රථයක් පුට් සයිකලයක් මෝටර් සයිකලයක් වගේ වාහන ඔන්න ඔය තුන ගැන නිතරම කල්පනාමේ යන්නේ. මොකද ත්‍රිරෝධ රථ ඕන තරම් හම්බ වෙනවා වමට සිග්නල් දාලා දකුණට හරවන. ඉතින් මං කියන ඔය ගෙදරින් එළියට බහිනකොට දාගත් එක වෙන්න ඇති තාම ඕක මාරු කරන්න මතක් වෙලා නැහැ. ඒ කියන්නේ ත්‍රිරෝධ රථයක් පාරේ ඉස්සරහා යනකොට ඒ වාහනේ රියදුරා දක්වන සිග්නල් දෙමින්ල මතනම් පස්සෙන් එන වාහනේ කවදාකවත් ඉස්සර කරන්න හොඳ නැහැ. හරි මොකද සමහරව ගොඩක් දුර යනව නෙමෙයි. උඟක් තින්නේ ළඟ යනව කොතනින් හරි හරවන්න ඉඩ තියෙනවා. දැන් අපිට පාරේ කාර් එකක් යනකොට බස් එකක් යනකොට වෙන වාහනයක් යනකොට අපි දන්නා එකට යනවා. අපිට ඕවර්ටේක් කරද්දී එච්චර පාර පැහැදිලි නම් අවුලක් නැහැ. දාගන්න පුළුවන්. හැබැයි ත්‍රිරෝධත් එක්ක ටිකක් දෙපාරක් තුන් පාරක් හිතලා බලලා තමයි මේ වැඩේ කරන්න වෙලා තියෙන්නේ. ඒක වැරද්දක් නෙමෙයි. මේ වැරද්දක් කියන්නේ මේ කියන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් මම අද එනකොට හරියට පිටකොටේ නෙමෙයි ඇතුළු කොටේ හන්දියේ අර මේ පිටකොටේ පැත්තේ ඉඳන් අර අස්සෙන් වාහන දාන නිසා අපි ප්‍රධාන පාරේ එනකොට එහෙන් වාහනයක් ආපු නිසා මේ මං එන පාරේ මාපු ත්‍රිරෝධේ පොඩක් මෙහාට ගත්තා. අර හේගෙන නිසා. එයා අරකට ඉඳ දීලා නවත්තලා මෙයා මෙහෙට අල්ලනවා. අපිව දැක්කම අපේ සයිඩ් කණ්ණාඩිය වැදුනා. දැන් කොහොම සිද්ධි තියෙනවනේ? හරි ගොඩක් කියන්න පුළුවන්. නමුත් ප්‍රවාහන ශේෂයේ මේකේ පංගුව ලොකුයි. පංගුව ලොකුයි. පංගුව ලොකු නිසා වාහන ප්‍රමාණය ගොඩක් නිසා හරි අර වෙන සිදුවීම දෙක ඒ කියන්නේ සිදුවීම් වෙන ප්‍රමාණය පේනවා වැඩි. ප්‍රමාණය ගොඩයි. ප්‍රමාණය අඩු එකක වඩා ප්‍රමාණය ගොඩක් තියෙන එකේ ඉඳලා ඉන්න මොකක් හරි සිද්ධ වුණත් ඒක ටගල පේනවා. ඒ කියන්නේ සම්භාවිතාව වැඩි. සම්භාවිතාව වැඩි. නමුත් ඇත්ත කාරණේ අපි කවුරුත් දන්නවා. ලක්ෂ අපි හිතමු 10ක් කියලා. දැන් ලංකාවේ ගුරුවරු ඉන්නේ ලක්ෂ දෙලක්ෂ 75000ක් විතර. හරි. මුළු රාජ්‍ය සේවයම ගත්තම ලක්ෂ 15යි කියලා කියන්නේ. සමස්ත රාජ්‍ය සේවයම හමුදාව පොලිසිය ඇතුළු. හරි. ලක්ෂ 15යි කියලා කියන්නේ. එතකොට බරක් නැතුව රජයේ බරක් නැතුව දවන්ත සේවාවක් ඉටු කරන විශාල කණ්ඩායමක්. අතිවිශාල කණ්ඩායමක් තමයි මේ 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 කණ්ඩායම. එතකොට මේකට හිමි සාධාරණය සමාජ පිළිගැනීම හදන්න බැරි වෙලා තියෙනවා. ඕනම වෘත්තියක ඉන්නවානේ පිස්සු නටනයි ඉන්නවා. හරි ඕනම වෘත්තියක ඉන්නවා. ඒකෙන් ඒ සේවාව අවතක්සේරු කරන්න බෑ. ගුරුවරු ඉන්නවානේ ශිෂ්‍යාවන් සම්බන්ධ ප්‍රශ්න හදන. ප්‍රින්සිපල්ලා ඉන්නවානේ ගුරුවරු සම්බන්ධයෙන් ප්‍රශ්න හදන. හරි අවභාවිතාවේ යෙදෙන. නේ ඕනම ඕනම පොලිසියේ ඉන්නවනේ පගා ගන්න අය. එහෙනම් පොලිස් සේවාව ඕනේ නැහැ කියන්න බෑනේ. නේ පොලිසිය ඉන්නව පගා ගන්න අය. හැමෝම ගන්නෑ. වැඩි දෙනෙක් හොඳ මහත්තුරු. එක්කෝ ඒක අනිත් පැත්ත. මොකක් හරි දෙක එක. හරි. එහෙම බැලුවම ඕනෑම සේවයක් ඇතුලේ. CTP බස් එකේ රීතුරු මහත්තුරුන්ගෙන් ප්‍රශ්න වෙනවා. ඊළඟට පෞද්ගලික අංශය ගත්තම බස්වල එවැය වෙනවා. හරි. එනිසා අපි අඩුපාඩුව ශේෂයක කතා කරන්නේ කිව්වොත් ඕනම එකක තියෙනවා. හරි. චෝදනා නගන්න කාරණා ඕනම එකක තියෙනවා. දැන් ත්‍රිවිල් එක සහෝදරයෙක් කිව්වා මේ දැන් මේ ලඟ කපනවා කියලා මොකද්ද කලින් ලොක් එකක් දාලාවලු දැන් ලොක් එක කඩලාද කොහෙද යනවලු දැන් මේ හෑන්ඩල් එක දික් කරන්න යනවා කියලා කතා කරනවා. මම දන්නේ ඇත්තද කියලා. දික් කරන්න. කොහොමද දන්නේ කරන්න යන්නේ ත්‍රිරෝදෙන් එළියටත් දානවද දන්නේ? නේද? කියන්න බෑ මේ අපේ අයියලා මේ ජාතිය වැඩ කරයිද දන්නේ. ඉතින් කොමාරි ඔය ප්‍රවාහන ප්‍රශ්නය මාර්ග ප්‍රශ්නය මාර්ග නීති සම්බන්ධ කාරණා සාකච්ඡා කරද්දී ත්‍රිරෝධ රථ සම්බන්ධෙනුත් ලොකු සාකච්ඡාවක් තියෙනවා. ඉතින් කොමාරි මේක
විධිමත් කරලා මේකට හිමිනිසි ගෞරවය ගොඩ නගලා රටේ ඍජුව ගත්තොත් ලක්ෂ 10කට විතර රැකියා සපයලා පවුල් නඩත්තු කරන ශේෂ්ත්‍රයක් නිසා කාටවත් දැන් පුළුවන් කමක් නැහැ මේක අත්තරලා යන්න. අත්තරලා යන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි වුණත් මේ ශේෂ්ත්‍රය ගැන දැන් කල්පනා කරන්න ඉතින් අපි 1996 විතර අපි උරු සමිති ව්‍යාපාරය පටන් ගත්තේ. 96 අග විතර දැන් එතකොට අවුරුදු 20ක් සෙල්ලන්නේ. මේ අවුරුදු 20ෙම එක දිගට මේ ශේෂයට දැන් මම ගත්තොත් සම්බන්ධ වෙලා තියෙනවා මේක පටන් ගත්ත තැන ඉඳන්. ඕගොල්ලෝ දන්නවා මම හිතන්නේ සහෝදරු අපි වුණත් මුල් කාලේ ගත්තොත් මුල් අවධියේ ගත්තොත් මේ ශේෂය ගැන එච්චර හිතුවේ නැහැ. ඒක තමයි ඇත්ත කාරණේ. වෙන වෙන අය තමයි මේ මේ ශේෂයේ වෘත්තීය ඌමනාවන් වෙනුවෙන් මැදිහත් වුණේ. ඒගොල්ලෝ එක එක ආණ්ඩුවලට අන්තිමට සංගම් ගිහිල්ලා හේතු කරගත්තා මේක. දැන් ගොඩක් අය ඉන්නවා මම නම් කියන්න යන්නේ. ඉතින් අපිත් මෑතකදී තමයි මේකේ තියෙන වටිනාකම සහ මේ වෙනුවෙන් කාර්යභාරයක් අපි ඉටු කළ යුතුයි කියන අදහසට එන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ සුරවේද සහෝදරයා නිවේදිකාවින්න සහෝදරවරු අනිකුත් අය යම් අදහසකට ආවා අපි මේ ශේෂ්ත්‍රයේ වැඩක් පටන් ගමු කියලා. ඒ පටන් ගත්ත එක තමයි හිමි. අපි කියනෝනේ හිමි අපි දැන් පොඩි දුරක් මේකේ ඇවිල්ලා තියෙනවා. දැන් අද මෙතන බලමු ඈත අය ගොඩක් අඩු ඇති කියලා මම කිව්වේ මොකක්ද දන්නවද? ඈත ඉන්නවා දැන් ඔය අනුරාධපුරේ ඉන්නවා මම දන්න සහෝදර කීප දෙනෙක්. ඒගොල්ලෝ ඒ ඉන්න නතරවල ඉන්න තැන්වල ලොකු කාර්යභාරයක් කරනවා. ලොකු වැඩක් කරනවා. ඒගොල්ලෝ එහෙම මෙතන පේන්න නැහැ. හිතන්න පුළුවන් අනුරාධපුරේ ඉඳන් එන එක මේ ගොඩක් දුරයි. අද අද වේල හොයා ගන්නත් ඕන. මේ එහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ. අද වේල හොයා ගන්නත් ඕන. ඒ නිසා මේ ගොඩක් අය සහභාගී වෙලා නැහැ. දැන් ඒ මම කියන්නේ අනුරාධපුරේ කඩ 12 මෙතන කවුරු හරි දන්නා ඉන්නවනම් කඩ 12 තියෙනවා ත්‍රිවිල් පාර්කේ. ඒ ත්‍රිවිල් පාර්කේගේ මේ ඉන්න සහෝදරු දෙන්නා මට මගේ පෞද්ගලික යාළුකමකුත් තියෙනවා. සමහරවිට මම ওই අනුරාධපුරේ ගියාම එම අපේ ගෙදරත් එනවා. මේගොල්ලෝ තමයි එතන මේ ඒ ඒ ඒ මුළු ත්‍රිවිල් පාකේකේම සමාජ මතය හසුරුවන්නේ. හරිද? ඒ දෙන්න තමයි. හැමෝම කරු කරනවා සලකනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ මේ ලොකු ලොකු මුදල් ගන්නෙත් නැහැ. හිටපු ගමන් ඒගොල්ලන්ට ඔය චාන්ස් වදිනවා. එමේ වදිනවා. හරි ඒ ඒ ඒ කාරණා මම කියන්න යන්නේ. දැන් ඒ ස්ථානයේ මුළු මුළු පාක් එකේම සමාජ බලය හසුරවන්නේ ඒගොල්ලෝ. මතය හසුරවන්නේ ඒගොල්ලෝ. මොනා හරි වෙනකොට රටේ කට්ටිය ඒ දෙන්නගෙන් තමයි අහන්නේ. يعني ත්‍රිවිල් අය අවට අය එතන තව කඩ ගොඩක් තියෙනවා. කඩ 12 කියලා කියන්නේ එතෙන්ට. ඒගොල්ලෝ නිතර ඒ දෙන දින කඩවල් වලින් තේබොන්න යන අය. ඒ කඩේ මුදලාලිලා ඊළඟට ගත්තම ඒ අවට තව රෙදි විලි විකුණන ඔය මේ පමුණුව වගේ චූටි කෑල්ලක් තියෙනවා. පොඩි කෑල්ලක්. ඒ ඒ හැරි ඔක්කොම මේ රටේ ලෝකේ වෙන දේවල් විමසන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කියන එක තමයි ඒගොල්ලෝ බාරගන්නේ. සමහර අපහැදිලි කාරණා මොකද්ද වෙන්නේ? අර මේ කියන ඒවා අහගන්න ඒගොල්ලෝ. එතකොට ඔහොම ගත්තම මේ රට පුරා සෑහෙන මේ සමාජ මතයක් හසුරවන කණ්ඩායමක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැනට ඔය ශ්‍රී රෝද රටවල අපේ අපි දන්න සහෝදරවරු දැන් බාබර් කෙනෙක් ගන්නවා සැලුම් එකේ. එයා මසාජ් එක දෙන ගමන් මේ
එමනත්තම් කොන්නේ කපන ගමන් ඔගොල්ලෝ දන්නවා එයා සාමාන්‍යයෙන් පැයක්වත් ගන්නව කෙනෙක් එක්ක සමහර විට කොන්නේ කපලා මසාජ් එකක් දාලා අර මේ ගන්න ගත්තොත් පැයක් විතර යනවා සමාජ මතයක් හැදීමේදී එයා ලොකු ඩියුටියක් කරනවා කරන්න පුළුවන් අය කරන අය සමහර අය කරනවා එයා ඔළුවට මසාජ් එක දෙනවා විතරක් නෙමෙයි මොළේටත් බස්සනවා එක එක જાති මසාජ් එක දෙන ගම දැන් ලංකාවේ සමාජය අපි දන්නවා නරකයිනේ මේක හොඳ නැහැ නරකයිනේ එතකොට මේ නරක සමාජය හොඳ පැත්තට පෙරලන්න මතයක් ගොඩනගද්දී අපි හිතුවොත් සලුන් එකේ ඉන්න කොණ්ඩ කපන කෙනාට ඒකට ඉඩක් තියෙනවා ලොකු ඉඩක් තියෙනවා හරි එහෙම කරනවා සමහර අය ඒ වගේම තමයි දැන් ත්‍රිරෝද රථයක් එක්කත් නිතරම කෙනෙක් යනවා නිකන් ගමනක් යනවා සම්බන්ධයක් හැදෙනවා සමාජ අධ්‍යක්ෂීම් උගමාරු වෙනවා මේක ඇතුලේ යන ගමන් කතා කර කර යන්නේ හරි අර කොණ්ඩ කපන කෙනාට වගේම සමාජ මතයක් අරගෙන යෑමේදී අනිත් අයගේ ඔළුවට දීමේදී සහෝදර කරන ප්‍රවාහන ශේෂ සේවාවට අමතරව ලොකු වැඩක් කරන්න පුළුවන් එක මේක දැන් පහුගිය දිනවල ওই දඩමුදල් වැඩි කරන්නේ දඩමුදල් විනය හදන්න කියලා එමෙල කිව්වේ නේ රීදුරු මහත්තුරුන්ගේ විනය හදන්න ඒක බොරුවක් ඈ දඩමුදල් වැඩි කරේ වෙන වැඩකට ඒක මම කියන්න තාපොඩ්ඩේ ඒ වෙලාවේ මං හිතන්නේ රටේ කාටත් වැවුනා ත්‍රිරෝද රථ රියදුරන්ට දවන්ත සමාජ බලය ප්‍රකාශයටපත් කරන්න පුළුවන් කියලා. හරි. පාරවල් පිරෙන්න අරකට එරෙයිව බහන්නකො ත්‍රිරෝද ටික රථ ටික පාරට වැටුණාට පස්සේ තිබුණු නිකන් ගැම්ම ශක්තිය एक प्रयोजन कथावल यदारोदरथ्योसन करपुदे मटन इतर पालने मेक संविधान मेक अत्नोर वेगे संविधान करण मार बलपैम कर त्रिरोदले आवाम प्रबल सटन पुलवां ශේෂ්ඨයකටමයි සහෝදරුරු යෙදෙන්නේ මං හිතන්නේ ඒක තමයි වැඩිපුරම ඔළුවට ගන්න ඕනේ කියලා මට හිතෙනවා දැන් මේ යෝජනා ඉෂ්ට කරයි කියලා හිතන්නේ ඉෂ්ට කරන්නේ නැහැ නේ අපිට සම්මත කරන්න පුළුවන් හරි එහෙනම් මොනා හරි මේකෙන් දෙයක් ගන්නව නම් ගන්න වෙන්නේ සටනකින්ම තමයි ඒ සටන් සඳහා පාරට බහින බලවේගින් ඉන්නවද ඔයගොල්ලෝ දන්නව හොර උපාධි හොර වෛද්‍ය උපාධි කඩයක් නිසා රටේ ඇතිලා තියෙන ප්‍රශ්නේ දර පාට බයි ශිෂ්‍යෝ බැස්සා වෛද්‍යරු වර්ජනය කරා අපි උද්ඝෝෂණය කරා නේ එක එක જાති කරා දැන් මේ නාවෙනිදා දවැන්තර ඇස්වීමකුත් තියෙනවා කියන සයිටම් එක අහෝසි කරන්න
එතකොට ඒක මේ වෙලාවේ තියෙන එක සාකච්ඡාවක් නේ. ඊට පස්සේ වරායේ උද්යෝෂණයක් කරා. පාරට බැස්සා. අයිතිවාසිකම් මෙනුවේ. දැන් ඕගොල්ලෝ පාරම තමයි ඉන්නේ. අමුතුවෙන් බහින්න දෙයක්වත් නැහැ නේ. නමුත් සංවිධානාත්මකව පාරට බැස්සොත් ඒක පාලකයෝ හොල්මන් වෙන බලයක් කියන එක නම් කිසිම සැකයක් නැහැ. හරි. විසිරි පැතිරී තියෙනවා වගේම සමාජ මතයක් ගොඩනගන්න පුළුවන්කම ඒ විසින්ම ඇති වෙනවා වගේම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පොදු ජනයාගේ අයිතිවාසිකම් වලදී හරි. ඔයගොල්ලන්ගේ ශේෂ්ඨතාව දාල අයිතිවාසිකම් දිනා ගැනීමේ කාරණේදී අනිත් හැමතම වඩා දවන්ත ශක්තියක් බලයක් ගොඩ නගන්නම පුළුවන් මේක. අපි ත්‍රිරෝද රත ලක්ෂයක් සංවිධානය කරමු. ඉතින් ලක්ෂ 10ක් තියෙනවා. අපිට පුළුවන්. හරි. දැන් ආ ගුරුවරු ඉන්නවා ලක්ෂ ලක්ෂ 2 ලක්ෂ 75000ක්. හරි. එතකොට වෘත්තීය සමිති දිනවා කීපයක්. අපි වෘත්තීය සමිතිය ගොඩ නගලා තියෙනවා. 60000ක් මේ වෙනකොට ඉන්න. ලොකු ගානක් විතර වැඩි මේක අපේ. අනිත් ඒවා බෙදිලා ගිහින් නිසා. හරි. තාම 60000ම එක වෙලාවක යම් කාර්යභාරයකට බහැලා නැහැ. වර්ජනයකට හරි මොකට හරි. හොඳ රටේ සමාජ ජීවමනාවන් වෙනුවෙන් ඒක වෙනම කාරණයක්. දැන් හිතන්න ලක්ෂ 14ක් අපි තුම ලක්ෂ 10ක් දුවනෝ. බස් රථයක බලද්දි ලක්ෂ 7ක් විශාල ප්‍රමාණයක් අපි ලක්ෂයක් සංවිධානය කරොත් ඔය දැනට කරන ඕනෑම උද්යෝෂණයකට වඩා ශක්තිමත් උද්යෝෂණයක් කරන්න පුළුවන් ඕනෑම උද්යෝෂණයක් ත්‍රිවිධ ලක්ෂයක් එක දවසක කොළඹට ආව මොකද්ද කරන්න පුළුවන් කොළඹ වහන්න පුළුවන් ඉදිරියේදී එහෙම ඕන වෙන එකක් නැත්ද ඕන වෙනවා यहापाल मरदने पटंगरि मरदने पटंगरती वृत्तिमेपत्तिवासी दिनागनिपत्ति सामजे विनस्क्रीमटदाल मतयागुंडगीम सह सौदृंगे संविधानात्मक बल एवं यदवीम पत्ति मेके लुकुवटिनागमती ඒ නිසා අපි පොඩ්ඩක් අර සමාජයේ පැත්තට ගිහිල්ලා පොඩි කතාවක් පටන් ගමු. හරි. දැන් ඔයගොල්ලන්ගේ දඩ කතාවෙන්ම පටන් ගමුකෝ. දඩ. පහුගිය අය වෙයි. හරි. දැන් වර්තමාන ආණ්ඩුව ආර්ථික අර්බුදයක් ගැන කතා කරනවා. ආර්ථික අර්බුදයක් ගැන කතා කරනවා. මුදල් අර්බුදයක් ගැන කතා කරනවා. ඔයගොල්ලෝ කවදාකවත් අහලා තියෙනවද අපේ රටේ මෙතෙක් රට පාලනය කරපු පාලකයෝ තමන්ගේ පාලන කාලය ඇතුලේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා කතා කරමු දැන් මේ අපිට අමාරුයි කරගන්න බෑ මාර ප්‍රශ්නයක් ආර්ථික අර්බුදය ගැන ලංකාවේ කතා කරේ ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි පන්තියේ जनता विमुक्ति प्रमुख पलमी पंथी तम आर्थिक अर्बुदे धनेश्वर क्रमे अर्बुदे कथा आर्थिक अर्बुदे दटे क्रियात्मक वेन्नी लोके मेतिका आर्थिक क्रमवली धनेश्वर आर्थिक क्रमे मेक पालन क्रम मेक आर्थिक क्रम अभी गम को श्रीलंका प्रजातंत्रवाद प्रजातांत्रिक समाजवादी जनराज्य के लिए प्रजातंत्रवादी के मुखद आर्थिक क्रम एक आर्थिक क्रम एक मुखद पालन क्रम एक पालन क्रम अरे एकाधिपति के पालन क्रम पालन क्रम इतर अपेरटे आर्थिक क्रमेय तमय धनेश्वर आर्थिक क्रमे दर्णा एक अर्बुद
මූල්‍ය අරමුදයක් කියනවා. ඒක ඩොලර් වල අරමුදයක් කියලා කියනවා. දැන් මීට කලින් මේ ධනපති ධනපති කියන්නේ නිකන් සාමාන්‍ය වචනයක්. ධනේශ්වර කියන්නේ ඒකේ ටිකක් පරිණත ගැඹුරු වචනයක්. ධනේශ්වර ආර්ථික ක්‍රමය තමයි අපි මෙච්චර කල් කරේ දැන් අර්බුදයක් කියලා ඒගොල්ලෝ කියනවා. ඒක ඒගොල්ලෝ ප්‍රකාශනපත් කරන ඩොලර් වලින්. ණය කතාවේ. දැන් මෙතනදී බැංකුවලින් ණය ගත්තා. ණය වෙලා ත්‍රිවිල් එකක් ගත්තා. හරි. දැන් ත්‍රිවිල් එක දුවනවා. බැංකුවගේ ණය ගත්තා කියන්නේ. දුවන ගමන් ඕගොල්ලෝ උපයනවා. තමනුත් මේකෙන් යන්තම් ජීවිතේ ගැට ගන්නවා. යනවා. වාරිකක් ගෙවාගෙන යනවා. අර්බුදයක්. ණයවීම අර්බුදයක්. ණයවීම අර්බුදයක් නෙමෙයි. ණයවීම අර්බුදයක් නෙමෙයි. ඔබ ණය ගත්තා. ඔබ ඒක ආයෝජනය කළා. ඔබ ඒකෙන් දැන් උපද්දවනවා යමක්. ඔබ ජීවත් වෙලා ඔබේ වැඩේ කරගෙන යන ගමන් ඔබ වාරික ගෙවාගෙන යනවා. අර්බුදයක්ද? අර්බුදයක් නෑ. අර්බුදය කියන්නේ මොකක්ද? ඔබට දැන් වාරික ගෙවා ගන්න බෑ. අන්න අර්බුදය. හරි. ඒ බැරි වුණේ මොකෝ? ඔබ ගත්ත ණය ඔබ ආදායම් ලැබෙන විධිමත් ක්‍රමයකට යොදවලා නෑ. එනම් පාලකයෝ කියනවා නම් වාරික ගෙවා ගන්න බෑ. රට ණය වෙලා රට උගස් තියලා කියලා මෙච්චර කල් රට පාලනය කරපු ණය ගත්ත අය පිළිගන්න ඕනේ මොකද්ද? ඒ ණය ආදායම් උපදවන ආකාරයකට අපි යොදවලා නැහැ කියලා. ඒකත් පිළිගන්න ඕන රනිල් වික්‍රමසිංහයි. කවුද? මෛත්‍රීපාලයි, මහින්දයි ඔක්කොම. පිළිගන්නේ බෑ. එහෙම දැන් තත්ත්වය නිර්මාණය වෙලා ඉවර වෙලා දැන් ඒකට ඒගොල්ලෝ ගෙනල්ලා තිනවා ඊළඟ උත්තරේ. හරිද? ඊළඟ උත්තරේ මොකක්ද? ඊළඟ උත්තරේ ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. රුපියල් වලින් බෑ. ඩොලර් වලින්. හරිද? එහෙනම් ඒගොල්ලෝ තීරණයක් කරන් තිනවා මොනා මොනා හරි කරලා එකතු කරගන්න ඩොලර් ටික. මොනායින්ද එකතු වෙන්නේ? අපි පිටර රස්සා කරලා ටිකක් ගේනවා. ඇඟලුම් වලින් තව ටිකක් ගේනවා. මොනා ටිකක් විකුණලා මොනා ටිකක් ගේනවා. සංචාර කර්මාන්තෙන් තව ටිකක් අපි. ඔච්චර. හරි. එහෙනම් මොනා මොනා හරි ක්‍රමමගින් එකතු කරගන්න ඩොලර් ටික ජනතාවගේ ඌමනාවන් වෙනුවෙන් ආපහු වියදම් කරන එක අඩු කරනවා. ඔබගේ ඌමනාවන් වෙනුවෙන් වියදම් කරන එක අඩු කරනවා. එතකොට ඩොලර් යන්නේ නැහැ අපහු. එතකොට ඉතුරු වෙනවා. හරි. වියදම් වෙන මොනවාද? කවුරු හරි කියලා ත්‍රිවිල් එකක් ඉල්ලනවා. ත්‍රිවිල් එකකට දැන් කීයක් බඳින්න ඕනේ? කීයක් විතර? සම්පූර්ණ මුදල? ඈ? 6ක් විතර. 6ක් කිමු. හරි. දැන් ඔබ බඳින රුපියල් ඔබ බඳින ඒ සල්ලි වලින් ත්‍රිවිල් එකක් ගේන්න පුළුවන්. ඔබ බඳින රුපියල් වලින් ත්‍රිවිල් එකක් ගේන්න පුළුවන්. බෑ. ත්‍රිවිල් එක ගේන්න ඕන මොනවාද? ඩොලර්. හරි. දැන් ඔබ ත්‍රිවිල් එක ඉල්ලන්නේ නැත්තම් ඒ ඩොලර් ටික ඉතුරුයි. පරිප්පු කාලද? මයිසූර් පරිප්පු. හරි. ඔබ 500ක් ගේනවා ගෙදෙට්ට. හරිද? ඔබ 500ක් ගේන්න ඔබට බැරි වෙලා බැරි තත්ත්වයක් ඇති වෙලා ඔබ 250ක් ගේනවා. ආණ්ඩුවේ ලාභද? ලාභයි. මොනවාද ලාභ? ඩොලර් ලාභයි. කොහමද? කලින් පරිප්පු 500ක් ගෙනත් දෙන්න ගිය ඩොලර් ප්‍රමාණය වෙනුවට ආණ්ඩුවේ දැන් වියදම් වෙන්නේ ඩොලර් කොච්චරද? එයින් භාගයයි. දෙකෙන් පංගුවයි. मुदल अड़ू कर
ඔබතේ තියෙන මුදල් අඩු කරන්න ඕන. ඔබතේ තියෙන මුදල් අඩු කරන්න නම් බදු වලින් දඩ වලින් සහ වෙනත් අය කිරීම් වලින් ඒ මුදල් ඇදලා ගන්න ඕන. ඔන්න එතකොට එනවා ත්‍රිවිල් කාර්ය පාර යනවා හරි නැ මුණ්ඩ ගන්න ඕන 25000. හරිද? එතනින් තමයි එන්නේ. ප්‍රයිවට් බස් දුවන අය පාර යනවා හරි නැ මේගොල්ලන්ට ගන්න ඕන 25000. එන එක නැතු ඕනම් පුළුවන් නේද ලකුණු කපන ක්‍රමයක් තිබ්බ ඒක ක්‍රියාත්මක කරන්න. ලයිසන් එක දෙනකොට ලකුණු 100ක් දෙනවා කියන්නකෝ. බීමත්තරිය බදෙව්වොත් ලකුණු 50ක් කපනවා. එතකොට ලකුණු 50ක් කැපිච්ච කෙනා දන්නවා තව පාරක් ගිහිල්ලා බීමත්ත ගියොත් ඉතුරු 50ක් ඉවරයි ලයිසන් එකක් ඉවරයි. එන 25000 දරියට වඩා ඒක ප්‍රබලයි. දේව කරන්නකෝ පුළුවන් නම් ආණ්ඩුව. ඇයි ඔබෙන් සල්ලි ගන්න වැඩි වැඩි? क्रियात्मक ඇයි මොනා මොනා හරි කරලා රටට ගේන ඩොලර් ටික ආපහු යන ප්‍රමාණය අඩු කරන්න. ඔබ අතර සල්ලි ආවොත් ආදායම් වැඩි වුණොත් වැඩි වැඩි මුදල් ගලාගෙන ආවොත් ඔබ තව ත්‍රිවිල් එකක් ඉල්ලනවා. ඔබ තව පරිප්පු 500 නෙමෙයි කිලෝ එකක් ඉල්ලනවා. හරි. ඒතර මොකද වෙන්නේ? රටින් එළියට යන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. එන ආණ්ඩුවට ඕන එක නවත්තන්න. ඒ නිසා දැන් මොකද්ද උනේ? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව આવොත් මිනිස්සු අතර මුදල් එනවයි කියන මතය මුළුමනින්ම පරාජය වෙලා ඉවරයි. හිතේ කතාවක් තිබ්බනේ ව්‍යාපාරිකයෝ අතර සාමාන්‍ය මිනිස්සු අතර මතයක් තිබ්බ මොකද්ද? UMP ආණ්ඩුවක් આવොත් ජනතාවගේ සාක්කුවල මුදල් ගැවසෙනවා. මුදල් ගලාගෙන එනවා. මේ මතයක් තිබ්බ සමාජය. මේ මතය ලොකු බලපෑමක් කරා UMP එකට මිනිස්සු ඡන්දෙ දෙන්නේ. මහින්ද කියන සාධකය අපි චුට්ටක් අමතක කරොත් ඊට අමතර දිනේ මොනවාද කියලා බලමු. හරි. UMP ආණ්ඩුවක් අම සල්ලි ගලාගෙන එනවා කියන මතය අද වෙනකොට මුළු මනින්ම බිඳ වැටිලා තියෙනවා. ඉදිරියට යන්න 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 තව බිඳ වැටෙනවා. තව බිඳ වැටෙනවා. හරි. ඒගොල්ලෝ ඩොලර් ගේන ඩොලර් ටික ඉතුරු කරන්න ඕන නිසා. දැන් මේකත් එක වෙන්න තියෙන දේ මොකද්ද? සමාජය හඬුවයි ගැටෙනවා. ඒක වළක්වන්න බෑ. ඊළංකාරණ මේ පෞද්ගලික වෙදකඩ ඊට පස්සේ වරායවල් විකුණන ඒවා අරව මේ දවස්වල තියෙන මේ අරගල ඇස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාවක් ඇහුවොත් ඒ කතාවේ තියෙනම ආයෝජන ගැන රටේ ලෝකෙ වෙන මුකුත් දේව නැහැ කි. තියෙන්නම ආයෝජන ගැන. හරි. හැබැයි තාම ආයෝජන ආවෙ නැහැ. දැන් ආයෝජන ගැන කී කී මොකද්ද මේ කියන්නේ? ඩොලර් ගෙන්න ගන්නවා කියලා කියන්නේ. මේ දැන් ලංකාවේ තනිකර දේශපාලනේ ආණ්ඩු ආර්ථිකය මොකද්ද? ඩොලර්. ඩොලර්. ඔයගොල්ලෝ මුණ දෙන ඔක්කොම ඩොලර්. හරි. මේ යෝජනා වෙනවද නැද්ද කියනවා තීරණය වෙන්නේ ඩොලර් එක. හරි. දැන් ආණ්ඩු කියනවා පිට රටේ ඉන්න සුද්දෙකුට කියනවා මෙහෙ එන්න ලංකාවට. ඩොලර් අරන් එන්න. අවිල්ල මෙහෙ මොනා හරි කරන්න. ඔකනේ මේ කියන්නේ. මොකද මේක කියලාම යවන්න ඕනද? මේ දිනවල කතාව මේක. ආයෝජන ආයෝජන ආයෝජන. හරි. අපි හිතමු ඩොලර් එකක් අරන් එනවා සුද්දේ. ලංකාවට ආයෝජනයකට. ඒක දෙනවා අපේ බැංකුවට. ඔන්න අපිට හම් වුණ ඩොලර් එක. හරිනේ. අපි සුද්දට දෙනවා මීට අවුරුදු දෙකකට කලින් නම් රුපියල් 131ක්. හරිද? ඒ ඩොලර් එකට අපි කියවන්නේ රුපියල් 131යි. ඒ රුපියල් 131 අරගෙන ගිහිල්ලා තමයි මිනිහා ලංකාවේ කොහේ හරිද ගාමන්ට් එකක් දැම්මා කියන්නකෝ. ඒකෙන් පඩි ගෙවනවා. වැඩවලට යනවා. අපි තුන් පඩිය රුපියලයි කියලා. එහෙනම් එයාට පුළුවන් 131ක් දෙනකොට පඩි ගෙවන්න. අපි හිතමු නිකන්. හරි. ද අද
අදගත් සුද්ද ඩොලර් එකක් ගෙනත් දුන්නම අපි ගෙවනවා සුද්දට කීයක්ද 152 එහෙනම් අද සුද්දට පුළුවන් මීට අවුරුදු 1 සුද්දෙකුට වඩා ලංකාවට ආවොත් 152 පඩි ගෙවන්න පඩි රුපියලයි කියලා හිතුවා සුද්දට වාසි කෝකද අලුත් තත්ත්වේ වාසි ඒ සුද්ද වෙන්නේ නැත්තම් ආයෝජක වෙන්නේ නැත්තම් ආණ්ඩුව කියන අපි දෙන්නම් උඹලට 108 බො ඩොලර් එක කරා මෙහාට වරෙන් අපි දෙන්නම් 108 මේ මොකද කරන්නේ රුපියල බාල්දු කරනවා රුපියල බාල්දු කරන්නේ ඇයි ඒක ආයෝජකයන්ට වාසිදායකයි සුද්දා 131ක් ගන්නවට වඩා කැමති 160ක් ගන්න හරි එහෙනම් ආණ්ඩුව එක දැන් කරගෙන යනවා एक उपटापिट को बलपान ईलंग प्रश्न रूपये लाभ प्रमाण होना क्या पत्र तीन महद्यवल या प्रवृत्ति वाले अरे अब बलपान यदा डोलर रेखाटीन बांडे टापिक डोलर रेखाटीन नहीं यदा डोलर रेखाटीन बांडे गण को टापिक एक तीस अद की अगेवन एक पणस देखा अब समीप සනීපද සමහර වන්නේ යාපාලනේ සනීපද කියලා නේද ඉදා ඩොලර් එකක් වටින බාන්ඩ් එකට අපි ගෙවි රුපියල් 131යි අද ඒ බාන්ඩ්ෙම ගන්න අපි ගෙවන්න ඕන කීයක්ද 152ක් බඩු මිල ඉහළ ගියලාද නැද්ද අයවැයෙන් වැඩි කරාද යෝජනා සම්මත කරලා වැඩි කරාද अडुकर එන UMP ආණ්ඩුව ඇවිල්ලා මොකද කරන්නේ මේ රටේ ජනතාවගේ මිලදී ගැනීම හැකියාව අඩු කරනවා හරිද එතකොට මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා රුපියල් ආව ප්‍රමාණය කරා කියන්නේ මිලදී ගැනීම හැකියාව අඩු කරා ඊළඟට දඩ ගැහුවා බදු ගැහුවා එක එක ಜಾති කරා ඔබේ සල්ලි ඇද්දා ඔබට ආදායම් වැඩි වෙන්නේ නැහැ සල්ලි ඇද්දම ඩොලර් ඉතුරු වෙනවා රුපියල් ඇත්තම ඩොලර් ඉතුරු වෙනවා හරි ඊළඟට දැන් අපි කියපුව එකනොත් මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා එතකොට තවත් අර ඉතිරි කිරීමලත් ඒක වාසි ආයෝජන ගෙන්න ගන්නත් ඒක වාසි දැන් ඕක තමයි ආණ්ඩු කරන්නේ කරගෙන යන්නේ එනිසා පිටින් ගෙන්නන බඩු ඔක්කොම මිල ඉහළ යනවා හැම එකම ඒතර මිනිසුන්ට අමාරුයි එතන මිනිස්සු යාණ්ඩු අතර එනවා ගැටුම. ඒක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි. ආ ඊළඟට දැන් රුපියල් 131ක් අරන් ගින් අපි හිතමු පඩි ගෙව්වා රුපියල ගාන 131ක් දෙනකොට. පඩි 750යි නේද? අපි හිතමු රුපියල් 131ගේ මාසයක් පඩි ගෙව්වා කියලා රුපියල ගාන. පඩි 750යි නම් මාස දෙකක් පඩි ගෙවන්න ඕන. එන පඩිය 150 වෙනකොට ඔය ආයෝජක කැමතිද කැමති තාම ආවේ නැනේ එන රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි සූත්‍රයට කරලා දෙන්න ඕන මොකද්ද වැඩ කරන මිනිසුන්ට කියවන පඩිය අඩු කරලා දෙන්න ඕන නැත්තම් සුද්ධ මොනාද මෙහෙ උන්ිට යන්න පුළුවන් වෙන කොහේ හරි එහෙනම් ඒක අඩු කරලා දෙන්න කොහොමද ඒකට අස්සම් කරනවා ඉන්දියාවත් එක්ක ගියුසුමා එක්කා ඒක සංග්‍රහම් පඩි අඩු වෙනවා අඩු පඩියේ වැඩ කරන්න මිනිස්සු වෙනවා ඊළඟ මොකද වෙන්නේ දැනට වැඩ කරන්නට සිද්ධ වෙනවා තමන්ගේ ගාන බස්ස රනිල්ගේ සරසුම් කොහමද කොහොමද මොලේ රටට කෙලවන්න නියම මොලේ නේද ඔව මයිකෙට තේරෙන්නේ නැද්ද තේරෙන්නාද නැද්ද තේරෙන්නේ නැහැ වගේ ඉන්නෝ නේද
මන්න හිතන්නේ තේරෙන්නේ නැහැ. රණිත් තමයි ජීව දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක කරන්න යනකොට ආණ්ඩුවයි මිනිස්සුයි අතර ගැටුමක් එනවා. හරි. දැන් ඒ ගැටුම ඇවිල්ලාද? ඇවිල්ලා තියෙනවා. ඒකනේ කියන්නේ වෙනද අවුරුදු 5ක් විතර යනවා ආණ්ඩුවක් එපා වෙලා. දැන් අවුරුදු 2 වෙනකොට එපා වෙලා. ඒක තමයි මම හිතන්නේ අර ත්‍රිවිල් පාටේ ලියලා තියෙන්නේ මම අර මුලින් කිව්වේ. නේද? ඊළඟට ඔය වෙන ආයෝජන නැතු උත්තරයක් නැහැ කියලා කියනවා. කොහොමද කියන්නේ? ආයෝජන නැතු උත්තරයක් නැහැ. වෙන මොකද කරන්නේ? මම තමයි අහන්නේ. හරි. අනිත් එක. දැන් ඔයගොල්ලෝ ණය අරගෙන ත්‍රිවිලක් අරගෙන දුවනවා. වාරික ජීවනවා. හරි. ඔය කුටි කකා පොලිසියෙන් අර මේ බැනුම් ආ ඔක්කොම කරගෙන ඔක යනවා කියම. හරි. අමාරුයි යන්නේ. ඔය ඇස්සේ තව රුපියල් ලක්ෂයක් විතර යාළුවෙක්ගෙන් ණයට ගන්නවා කියන්නකෝ. හරි. එතකොට යම් මාසකදී අපි තු මාසකින් දෙන්නම් කියලා ගන්නවා. අර වාර්ෂික ජීවනට අමතර දැන් මේ ලක්ෂෙත් ජීවන්න එපේ. හරි. ඒ ඒ ලක්ෂෙත් පිස්සු කරලා තිබ්බොත් අරගෙන ගෙවා ගන්න බෑ. ඒතර ඒකත් එනවා. එහෙනම් මහින්ද රාජපක්ෂලා ණය අරගෙන පිස්සු කළපු ටිකත් 2017 18 19 අවුරුදු තුනට එනවා. ඒ කොහොම වෙයි? ලක්ෂ 10ක් මේ අවුරුදු 10 දෙන්නම් කියලා ගත්තේ. වල මතකද පහුගිය කාලේ ලොකු සාකච්ඡයක් ගියා එකක්. අවුරුදු 10ක් අවුරුදු 10 දෙන්න කියලා ගන්නවා ණය. පොලිය නැහැ කියලා හිතන්නකො. නිකන් ගත්තත් දෙන්න ඕන. අවුරුදු 10 පිරෙනකොට. ඒවත් එනවා දැන් මේ අවුරුදු 2 3 ඇතුලේ. පහෙන් දෙන්නම් කියලා ගත්තේවා. 10ෙන් දෙන්නම් කියලා ගත්තේවා. 15ෙන් දෙන්නම් කියලා ගත්තේවා එනවා. එතකොට අර තියෙන පොදු එකට අමතර ඒ ටිකක් අහම ලොකු ප්‍රශ්නයකට යන ඕන ආර්ථික අර්බුදේ. ඩොලර් අර්බුදේ මුදල් අර්බුදේ. එතකොට මොකද කරන්න ඕන ආණ්ඩුව? තමන්ගේ වත්තෙන් කෑල්ලක් විකුණනවා. ටක් ගාලා සල්ලි ටිකක් ගන්න හම්බවත් තොටින් අක්කර 15 දෙන්නම් කියනවා. තමන්ගේ වත්තෙන් කෑල්ලක් විකුණන රණගේ වත්ත නෙමේක. රටේ ජනතාවගේ ගන්න නෙමේනේ. කෑල්ලක් විකුණනවා. ඒකත් මදි. ආ වරාය දෙන්න. වරාය දීලා කියනවා මෙන්න හම්බෙන ඩොලර් ගන්න. දැන් කෙනෙක්ම ඩොලර්. එදා තුවක්කුව අල්ලන් ඇවි තුවක්කුව අරන් ඇවිල්ලා වරායවල් අල්ලගත්තා. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අද ඩොලර් එකක් දීලා වරාය ගන්න. අල්ල ගන්න. දෙකම එකයි. ඒතර එදා තුවක්කුව ගෙනල්ලා අල්ලගත්තා. අද ඩොලර් එක දීලා අල්ල ගන්න. වෙනසක් නැහැ. प्रतिपल इंडियाजे විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන්න වගකීම තියා ගන්න ඕන ආණ්ඩුව. සයිටම් එකේ ප්‍රශ්න එන්නේ කොතනින්ද? උසස් පෙළ සමත් සියලු දෙනාට එතනින් එහාට අධ්‍යාපන අවස්ථාව දෙන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. ඒකනේ ප්‍රශ්නේ. ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුවේ අසමත්කම තමයි මේ පටවලා තියෙන එකෙක් කියලා අපිට. ලැජ්ජ නැතුව ආණ්ඩුව කියන්න පටන් අරගෙන අපිට සල්ලි නැහැ. උසස් පෙළ සමත් සියලු දෙනාට උගන්වන්න අපිට සල්ලි නැහැ. රණවීර වික්‍රමසිංහ මහත්මයා මේ ළඟදී කිව්වා ආයෝජන කරන්න අපිට බෑ. අපිට සල්ලි නැහැ. ලංකාවේ බැංකු ටික ඔක්කොම කඩලා සල්ලි ගත්තත් මදි සල්ලි නැහැ. ඒ කියන්නේ දැන් ආණ්ඩුව කියනවා අපිට මොකුත් කරන්න බෑ. ඒ තරම් හිස්සලා, ඒ තරම් දුප්පත් වෙලා, ඒ තරම් කෙලවිලා, කෙලවලා लंका
උසස් පෙළ සමත් අයට අධ්‍යාපනය දෙන්නත් ආණ්ඩුව බෑ කියනවා. රටේ ජනතාවගේ බදු ටික එකතු කරගන්නත් ආණ්ඩුව බෑ කියනවා. ඒකත් දෙන්න යනවා ඇමරිකන් සමාගමකට. රටේ පාරවල් ටික හදන්නත් ආණ්ඩුව බෑ කියනවා. සෞඛ්‍ය පහසුකම් ටික දෙන්නත් ආණ්ඩුව බෑ කියනවා. මොනවද ආණ්ඩුව පුළුවන් කියලා කියන එක අහන්න ඕනේ ඒක දැන් වෙනම. රනිල් කියනවා මෛත්‍රි කියනවා අහන්න ඕනේ මොනවද දැන් ඔයගොල්ලෝ පුළුවන්. බෑ කියලානේ ඔක්කොම කියන්නේ. ඊළඟ කතාව මොකද්ද? හරිද? දැන් අපි ඔය කතාව පොඩ්ඩක් අපි හිතමු කොහමද ඔයන්නේ? ලංකාවේ හරිද? මොනා මොනා හරි හදන මිනිසු ටිකක් ඉන්නවනේ පිට රට යවන. අපි යනවා ආණ්ඩුව ඒ හදන මිනිසු ටික කැඳවලා හරිද? පිට රට යවන ඒගොල්ලෝ යවන දේ දෙගුණයක් කරන්න මොකද්ද කරන්න ඕන කියලා අහලා තිනවා. ඩොලර් ඕන නම් මේ රටේ මොනාරි හදලා පිට රට යවන මාළු එක හරි විසිතුරු මාළු එක හරි යවනවා නම් කවුරු හරි මොකක් හරි බිස්කට් එකක් හරි චොක්ලට් එකක් හරි මොකක් හරි දෙයක් යවන කණ්ඩායම් ගෙන්නලා දැන් ඩොලර් යුද්ධයක් නේදී. ඒතර ඒ යුද්ධයට ඕන බලය නියෝන. ඩොලර් යුද්ධේ දිනන්න බලය නියෝන. එක බලයනියක් මේ රටේ මොනාරිය හදලා පිටට යවන මිනිස්සු. ඒ බලයනිය කැඳවලා තව ඩොලර් රටට ගෙන්න ගන්න ඒගොල්ලන්ගේ අපනයන වැඩි කරන්න ආණ්ඩුව මොනවද කරන්න ඕන කියලා අහලා තියෙනවා ආණ්ඩුව. අහලා නැහැ. ඒ වෙනුවට වරාය විකුණනවා නේ ඩොලර් වලට. එහෙම නැත්නම් ඉඩම් ටික විකුණනවා. ඒක ලේසි නේ. තමන්ගේ වත්තනේ. දැන් අපේ ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ ඉන්න චීන තානාපති. ඒක කතා බහට ලක් වෙන කෙනෙක්. චීන තානාපතිගේ පැය 24ම ජොබ් එක මොකක්ද දන්නවද? චීන සමාගම් වලට ලංකාවේ බිස්නස් එකක් හොයන එක. චීන බඩුවක් ලංකාවේ විකුණන්න ඒජන්තෙක් හොයන එක. ඒජන්සි කාර්යයක් හොයන එක. තරුංගලයක් හරි. ඒක තමයි චීන තානාපතිගේ ප්‍රධාන වැඩේ. එයා හොයනවා එමෙති ප්‍රවාහන එමෙතිත් එක්ක කතා කරලා මොනවාද චීනෙන් මෙහාට දෙනලා දාන්න පුළුවන් කියලා බලන්න. එයා යනවා මහමාර්ග එමෙතියක් වෙන්න ඒගොල්ලොත් එක්ක කතා කරනවා පාරක් ගන්න කොන්ත්‍රාත් එකක් ගන්න පුළුවන්ද කියලා බලනවා චීන් උන්ට කරන්න. මොකක් හරි ඉදිකිරීම් කරන්න. චීන ඉදිකිරි චීන් උන්ට ඉදිකිරීමක් අරන් දෙන්න තානාපති මහන්සි වෙනවා හොයනවා. අපි අහනවා අපේ තානාපතියෝ ඉන්න පිට රටවල් වල අපේ ඉදිකිරීම් ආයතන කීපයක් තියෙනවා දැන් අපි ගමු මාග වගේ ආයතන තව තියෙනවා. හරි. එවැනි ආයතනයකට පිට රටක ඉදිකිරීමක් හොයලා දෙන්න. බිල්ඩින් එකක් ගහන්න, පාරක් හදන්න. අපේ තානාපතියෝ හොයනවද පිට රට ඉඳන්? හිතලා බලන්න. එහෙම හොයන්නේ නැහැ. එහෙම වැඩ පිළිලක් නැහැ. उदयन ඉන්දන පිරවුම්හල් ටික පවත්වාගෙන යන්න අපිට බෑ. එහෙනම් අපි පිටර දෙනවා. තෙල් ටැංකි ටික කරගෙන යන්න අපිට බෑ ත්‍රිකුණාමලේ. එහෙනම් අපි පිටර දෙනවා. ඒ කියන්නේ බෑ. බදු ටික එකතු කරගන්න අපිට බෑ. පිටර දෙනවා. බෑ. නියම දෙබෑයෝ. දෙන්නම බෑ බෑ ගන්නවා. උදේ කරා වෙනවා. මේකට උත්තර හොයන්න පුළුවන්. හරිද? මේගොල්ලෝ උත්තර හොයන්න යන්නේ වෙන ක්‍රමයකට. එතනයි තියෙන ප්‍රශ්නේ. බලැණි කීපයක් ඕනනේ උත්තර හොයන්න. මොනාරි හදලා පිටරට යන මිනිසුරි කෝණ.
ඒ මිනිසු නිෂ්පාදනය කරන දේ පිටරට අලෙවි කරන්න තැන් හොයන්න ඕන. බිස්නස් හොයන්න ඕන. කොහරි සුපර් මාකට් එකක් හොයන්න ඕන චොක්ලට් එක දාන්න. එහෙනම් ඒ වෙනුවෙන් දවන්ත මෙහෙයුමක් රජයේ මැදිහත් වෙලා ජාත්‍යන්තර වශයෙන් කරන්න ඕන කරනවා. මේ ඉන්න තානාපතිව කියන්නේ සැප ගන්නද? අඩුතරමින් රටට කීයක් හරි හම්බ කරලා එවන මිනිසුන්ගේ ප්‍රශ්නයකට මැදිහත් වෙනවද? ඔය තානාපති සේවේ. නෑ. චීන තානාපති කොහොමද? උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළ වෙනකන් චීනෙට ලංකාව ඇතුලේ බිස්නස් හොයනවා. ඒකට චීනට දොස් කියලා වැඩක් නෑ අපි. චීන දොස් කියලා වැඩක් නෑ. අහනවනේ හදන්නේ කොහොමද කියලා. ද හදන්නේ ඒව කරන්න ඕන. හරි. ගොවි මහත්තුරු ටික අල්ල ගන්න ඕනේ ඊළඟට. ඉසෙල්ලා පිටරටින් කංකුන් ගේන එක නවත්තන්න ඕන. සීමල ගේන එක නවත්තන්න ඕන. මුංගට ගේන එක නවත්තන්න ඕනේ. නවත්තන්න නම් ඒ ටික ගොවි මහත්තුරුත් එක්ක මෙතන වැඩේ යන්න බෑ. එතකොට මේ වෙනුවේ යන ඩොලර් ටික ඉතුරු වෙන්නේ. එහෙම කර යනවා. එහෙම නෑ. ගොවියට ප්‍රතිලාභ නෑ. गोव्यो लंका हेमदाम हिंगण हेमदाम हिंगण ऐ वारी मार्ग ने मेदी हत मेदी हे डीएसएन महत्व मेदी हूना महावेली मेदी हूना वारी मार्ग वक्ट लगन अरे इडन तमुना पोहर देनो बीज देनो समान डोमिले देनो दीर दीर मुखद कर අස්වැන්නනකොට ගොවියව අත්තරනවා හරිද ඩීඑස්කේ නම් අද දක්වා ගොවියන්ට ගොඩක් ජාති දීලා තිනවා ගොවියගේ අස්වැන්නනකොට ගොවියව අත්තරලා තිනවා හැමෝම ඇයි එතන තමයි සූරා කෑමේ තැන එතන තමයි සූරා කෑමේ තැන වැඩ අරගෙන අරගෙන පහසුකම් සපයලා වැඩ අරගෙන 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 ඕගේ නිෂ්පාදන ඕගේ තක්කාලි ටික එළියට එනකොට ඕගේ වම්බුටු ටික එනකොට ඕගේ බීලුන් ටික එනකොට වීයට එනකොට පතෝල කරලා එනකොට නේ කැරට් අල එනකොට අලගෙඩි එනකොට අත්තරනවා අත්තරේම තමයි සූරා කන්න පුළුවන් එහෙම කරපු නිසා තමයි ලංකාවේ කෝටිපතියන්ගේ ලයිස්තුවට මෝල් හිමියෝ දැන් ඇතුළු වෙලා තියෙන්නේ එතකොට මොකද්ද මේ අන්න ධනපති ක්‍රමයේ धनपति क्रम गिनीय पहासुकला सूराकांड मध्य हूं सामजवादी मध्य हूं सामजवादी अभी गोभी अश्वन तन अभी मेदि हेन सामजवादी अभी सरल तेरूंगा ඉතින් මේක හදන්න පුළුවන් ඒක හදන්න නැතුව ඔබට උත්තර නැහැ ත්‍රිරෝදයට වෙනම උත්තර හොයන්න බෑ දැන් ඇත්ත කතා ඒ නිසා ත්‍රිරෝද රත පෙළගස්සන්න ඕන අන්න අතෙන්ද යන්න දැන් පාරවිනේ යන කියනවනේ මිනිස්සු යනකම් හරිද කහයිර තියෙනවා නගරවල හැමතැනම මිනිස්සු පන්නනවා කහයිර වලට පිටින් නේද දැන් ඔක්කොම බේනේ රියදුරංගේ ඇදේනේ विशाल प्रमाण वेटवल हरपणी यटिंग उमान मार्ग उड़े वेटवल गाला दिन हरपणी बल्लुपणी पड़ी අර වැටවල ASCII අර පොඩි ඉඳ දින දෙලි රින්ගනවා ඊට පස්සේ මම දැක්ක ඒ තැඟුළු චේන් කැලි ගහලා දිනවා ඔය මිනිහම පිට රටකට ගියාම හරියට යනවා එකම මිනිහා හරි ෆ්ලයිට් එක නැගලා හෙංගින් බැස්ස ගමන් හරියට යනවා ආපහු එනකොට ෆ්ලයිට් එක නැගලා මෙහෙන් ආපහු බැස්ස ගමන් කායිර පණිනවා ඒයි එනම් එකම මිනිහා කොහමද තන් දෙකකදී දෙආකාරයක් උනේ? ඒ මිනිහමනේ. එන ඉතල තියෙන මොකද්ද? ක්‍රමේ. ක්‍රමේ. මෙතන කායිර ගැව්වත් මොනා ගැව්වත් ක්‍රමයක් නැහැ. ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න. ඇයි? දේශපාලඥයාට එකක්, ඊළඟ එක්කෙනාට එකක්, අමාත්‍යාංශ ලේකම්ට තව එකක්, සාමාන්‍ය මිනිහට තව එකක්. ක්‍රමය කාටත් සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අතන ගියාම
රජුරු වණ්ඩත් එකයි ඇමතිගත් එකයි පාර්ලිමේන්තුවත් එකයි ක්‍රමයේ ක්‍රියාත්මකයි. එතකොට මිනිහා ක්‍රමයට අනුව හැසිරෙනවා. මෙතන ක්‍රමයක් තියෙනවා ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරොත් ප්‍රභූන්ටත් ඒක ක්‍රියාත්මක කරන්න වෙනවා. අපේ ප්‍රභු පෙළන්තියේ ඉන්නේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න නෙමෙයි උන්ට ක්‍රමයේ කඩාගෙන යන්න තියෙනවා. හයි ස්පීඩ් යන්න තියෙන්න ඕන පොලිසිය ගල්ලන්න නැතුව හැමෝටම අනේ බෑ බෑ. ඒතර අපේ සමාජෙදි මිනිහා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එනේ අන්ධ ප්‍රවරද්ද පොතන සමාජෙ මිනිහාගේ නෙමෙයි. ඒ මිනිහා වුණා දැන් ඔළුව නැද්ද අවබෝධ නැද්ද ඔළුව අවබෝධය තියනවා කියලා තේරනවානේ. එහෙ ගියාම කොහොමද එනම් හරියට යන්නේ. ත්‍රිරෝදනාතත් එහෙම තමයි. හරි මම මේ ළඟදී මං අගෙන රාජිත කියනවා චීන අධ්‍යාපනය විකුණනවලු. ඒ කියන්නේ සමාජවාදී කතාවට හේතු කරන්නේ. ඒ අපිට දෙන්නේ ඒක කතාව. හරි චීනත් විකුණන අධ්‍යාපනය. කොහෙද ඔය කියන එක තියෙන්නේ? චීන දින චීන මහා ප්‍රාකාර මෙහෙ දිනවද? චීන දින චීන මහා ප්‍රාකාර. ඒක දිනවද මෙහෙ? නෑ 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 ඒකත් අදපල්ලකෝ. චීනේ වනම් මෙහෙ කරන්නේ. මේ චීනේ වනම් මෙහෙ කරන්නේ. මේ ඒකත් කරන්න එපා. චීන ආයෝජන මේ ගලාගෙන නේ ලංකාවේ ආයෝජන පිටට ගලාගෙන යන්න එපා. චීන ක්‍රමය නම් මෙහෙ කරන්නේ. දැන් කියනවා අහවල් රටේ මෙහෙමයි. තමාරේ වැඩ කියනවා. Tamanට කරන්න ඕනේ ಜಾති වලට. යහවල් රටේ අනිත් ඒවා කොහොමද? ඒවත් මෙහෙ කරන්න ඕනේ නා. එහෙම නැහැනේ. හරි. ඒ නිසා ඔය රාජිතලා ඔම ඉන්නවා ටිකක් SB ලංකා දේශපාලන මරු බඩු ටිකක් ඉන්නවා. රාජිත SB හරිද? තව නම් ටිකක් කියද හැකි. ওই දෙක ගත්තම හොඳටම අදහස තේරුම් ගන්න පුළුවන්. හරිද? මොකද තත්ත්වය? Taman සෙල්ලම් කරන ටීම් එකට හොඳට බැට් කරනවා. හරිද? ඒගොල්ලෝ තෝරගත්ත ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව මහින්දව තෝරගත්තම ඒකට සෙල්ලම් කරනවා. යහපාලන ආණ්ඩුව කියන බොරුව තෝරගත්තම ඒකට සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ තෝරගත්ත ටීම් එකට සෙල්ලම් කරන ක්‍රීඩකයෝ. හැමතිස්සෙම බලේ ඉන්න පැත්ත තෝරගන්නවා. හැමතිස්සෙම බලේ ඉන්න පැත්ත තෝරගන්නවා. එතනින් එළියට බැස්සොත් බහින්නේ කොහොමද? ඊළඟ ටීම් එක බලයට එනවා කියලා පේන මොහොතේ. දැන් වෛද්‍ය නිලධාරියගේ සංගමට රාජිත කියනවා. ඒ කාලේ ගෝටා ගෝටට බය හිටියලු. අපි අහනවා 18 වෙනි සංශෝධන රාජිත අධිස්සුවේ මොකට බයද? එනගෙ ගෝටට බයද? 18 වෙනි සංශෝධනයේට රාජිත අධිස්සුවනේ කාට බය වෙන? ගෝටට බයද කියලා අපි අහනවා. අග්‍රමිනිෂ්කාරතුමිය ආවෝසි කර අයින් කරන්න අධිස්සුවනේ. කාට බයද? එතකොට කොහෙද ඔය හෘද සාක්ෂිය තිබ්බේ? ගෝටට බයද? ඒගොල්ලෝ ගෝටට බය අකුල්ලයිට අපි නම් ගෝටට බය අකුල්ලයිට නෑ එකක්වත්. එකක්වත් අකුල්ලයිට. දැන් මාධ්‍යෙදීන්ට කියනවා. අර ඒ කාලේනේ ඔයගොල්ලෝ අපි දැන් අපිට විරුද්ධව ලියනවා. ඒ කාලේ ලිව්වේ නෑ සුදු වෑන් එකේ යයි කියලා. ඒ කාලේ අකුලගෙන ගියේ මෛත්‍රීලා. මාධ්‍යෙදීන් නෙමෙයි. මාධ්‍යවේදීන් දැම්ම හරියට කොහමද දැම්මේ? මහින්ද ගැන කියනකොට ගෝඨා ගැන කියනකොට එතන හිස්තන තිබ්බා. එම් නැත්තම් බීප් බීප් ගෑවා. සමහර මිනිස්සු හිතන්නේ මාධ්‍යට කොන්ද නැහැ ඒ නම දාන්න කියලා. නම දානවට වඩා කොන්දක් එතන තිබ්බා. මොකද්ද කොන්ද? ලෝකෙටම කිව්වා මේ අයගේ නම් අපිට කියන්න අවසර නැති රටක් මේක කියලා. හරිද? ඒක දානවට වඩා බලවත්ද නැද්ද? බලවත්. ගෝඨාගේ නම කියන්න බෑ. හිස්තන තිබ්බා. එතකොට ඒගොල්ලෝ ලෝකෙට දුන්න පණිවිඩයක් අපිට මාධ්‍ය නිදහසක් මේ රටේ නෑ කියලා. දැන් මාධ්‍ය වලට කියනවා මේගොල්ලන්ගේ වැරදි වලට ගහනකොට ඒ කාලේ සද්ද නැතු. මාධ්‍ය සද්ද නැතු විදිය නෑ. ඒගොල්ලෝ තමයි අකුලගෙන ඔක්කොටම අදහිස්සුවේ. මාධ්‍ය අකුලගෙන කියන මේ වෙනස වෙන්නේ නැහැ රටේ. ඉතින් මං කියන්නේ ඕ වගේ දැන් මේක මේ මේක ඇතුලේ දැන් දිනා ගන්න දෙයක් තියෙනවද? මේක ඇතුලේ දිනා ගන්න දේවල් නැහැ, රැක ගන්න දේවල් තියෙනවා. හරි. දැන් නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නැහැ.
හරිද රැකගන්න නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නැහැ චුට්ටක් තියෙනවා ඒ ටික තමයි රැකගන්න හදන්නේ චුට්ටක් තියෙනවා සමහර තැන්වල හරි දැන් තියෙන්නේ මොකද්ද රැකගන්න නිදහස් අධ්‍යාපනයක් නෙමෙයි මොකද්ද තියෙන්නේ දිනාගත යුතු නිදහස් අධ්‍යාපනයක් හරි මේ රටේ දැන් බේරගන්න විනයක් නැහැ හරි දිනාගත යුතු විනයක් තියෙනවා දිනාගත යුතු වේදී රැකගන්න මේකේ මොකක්වත් දැන් නැහැ. තියෙන ටික හරිය ඉතුරු කරගන්න ඕන. වරාය විකුණ එක නවත්ත ගන්න ඕන. හරි. මාධ්‍ය නිදහසේ පොඩක් හරිය දිනවා ඒක තියෙන එක බේරගන්න ඕන. අධ්‍යාපනයේ නිදහසේ තියෙන චුට්ට අපි බේරගෙන නැති දේ දිනාගන්නයි අරගල කරන්න තියෙන දැන් ඉතුරු කරගන්න තියෙන කොටස අඩුයි. එහෙම ගත්තම ලොකු සටනක් අරගලයක් මේකේ තියෙන්නේ. දැන් ත්‍රිවිල් කෑල්ල බේරගෙන ශිෂ්‍යෝ තමන්ගේ කෑල්ල බේරගෙන ප්‍රයිවට් බස් දුන අය තමන්ගේ කෑල්ල බේරගෙන මේක වෙනස් කරන්න බෑ. දැන් ජාතික වෙනසක් රටට අවශ්‍යයි. ඒතොර ජාතික වෙනසක් කරන්න තියෙන ඊළඟ තැන සාමාන්‍ය විදියට ගත්තොත් කොහෙද? 2020. ඕගොල්ලන්ගේ ත්‍රිවිල් වල ගහන්න ලක්ෂයක විතර 2020 අලුත් වෙනසක් කරමු කියලා. ත්‍රිවිල් එකේ ගහන්න දැන් අනිත් ඒවා ඔක්කොම මකන්න. අනිත් පාට ඔක්කොම මකලා දැන් පිටිපස්සේ ගහන්න. 2020 අලුත් වෙනසක් කරමු. ගාලා ඊතලේ ගහන්න ඉදිරියට. හරි මොකක් හරි කියලා ගහන්න. රිවර්ස් ස්ටියර් එක නෑ. දේශපාලනේ. රිවර්ස් ස්ටියර් දැම්මොත් බෑ. ඒකම මුලින්ම කිව්වේ ත්‍රිවිල් ලක්ෂයක් සංවිධානය වුණොත්. පාට බැස්සොත් බලයක් වගේම ත්‍රිවිල් ලක්ෂයක් අපි ලිව්වොත් 2020 අලුත් දෙයක් කරමු. බලපෑමක් වෙන්නේ නැද්ද? දැනෙන්නේ නැද්ද මතයක් යන්නේ නැද්ද හරිද අපේ මාධ්‍ය ශිෂ්‍යේ සහෝදර සහෝදරයන් ඒගොල්ලෝ කොට නගනවට වඩා මතයක් ඔයගොල්ලන්ට ගම ගම් නියම් ගම් ගානේ ගෙනියන්න පුළුවන් හරි ඒ කියන්නේ එකමගේ රටේ ප්‍රබල දේශපාලන පරිවර්තනයකට දවැන්ත මතවාදී අරගලයක පණිවිඩේ ගෙනියන්න පුළුවන් අපි අහලා තියෙනවා දේශපාලනේ තියෙන අධියර මතවාදී අරගලයේ ජය නොගෙන ඉතුරු ඒවා ජය ගන්නෙ නෑ. තව කෑලි දිනනවා. හරි. එහෙනම් සමාජ වෙනසක් අවශ්‍ය නම් පළවෙනි එක තමයි මතවාදී අරගලයේ ජය ගන්න. හරි. ඉතින් ඒකෙදි අති දැවැන්ත කාර්යභාරය ත්‍රිරෝද රත හිමියන්ට කරන්න පුළුවන්. මේ ශේෂ්‍යයට තමන්ගේ වාහනේ ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. වටේ තුලේ තමන්ගේ එක්ක යන කෙනාට අදහසක් දෙන්න පුළුවන් පත්‍රිකාවක් ළඟ තියාගෙන දෙන්න පුළුවන් නෝනා යන ගමන් මේකත් කියවන්න ගෙදර ගිහින් මේක පොඩ්ඩක් බලන්න ඒකෙ තියෙන පක්ෂ කතාවක් නෙමෙයි රටට ඕන කතාවක් හරි සංගමේ පොඩි පොඩි හෑන්ඩ් බිල් එකක් ගහගෙන නේ 2020 වෙනසක් කරමු මොනා මොනාද ඔයගොල්ලන්ට දැනෙන වැදගත් දේවල් ටිකක් කියලා 2020 අපි රට වෙනස් කරමු කියලා ලියලා හැම ත්‍රිවිල් එකේ ඔයගොල්ලන්ගේ නැගලා යන නැගලා බහින හැම කෙනෙකුට චූටි හෑන්ඩ් බිල් එකක් දුන්නොත් මහත්තයා මේකත් ගිහින් කියලා බලන්න. හැබැයි එහෙම පණිවිඩයක් ගෙනියන හැම කෙනාම වාහනයට නැගපු කෙනාට හොඳ සේවාවක් දෙන්න. අපි ආව දිනාගෙන ඕන යවන්න. මරු ත්‍රිවිල් රියදුරු මහත්තයෙක්. හොඳ කෙනෙක්. මිනිහ රට ගැන හිතන කෙනෙක්. සමාජය ගැන හිතන කෙනෙක්. හරි. අපි වගේ මේකන් ගියා. समहार आय गेदेट कॉल टेलीफोन कॉल दिखाते गेदेट गेदर लगन विश्वास नहीं होवन अरे समाज विश्वास रखी ओडम शेष इन ओण्डी मनुष्य सिद्धि आगे किंदा ये शेष केरला पुलवा एक वेन मध्य ඔයගොල්ලෝ සම්ප්‍රදායක් හදාගන්න ඕන අපේ පාක් එකේ ඕන නැති වැඩක් කරොත් ආයි මේ පාක් එකේ ජොබ් එක නැහැ ආණ්ඩුවේ නිර්දේශ ඕනේ ඔයගොල්ලෝ හදාගන්න විනය පද්ධතිය රීති පද්ධතිය අපේ පාක් එකේ මෙහෙමයි ගෑනු ළමයෙකුට ඕන නැති කතා කියන්න බෑ කාන්තාවකට අතවර කර ඒව බෑ අපේ පාක් එකේ මෙහෙමයි ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ ගන්න නම්බරයක් පොලිසිය නම්බර වැඩන්නේ ඔයගොල්ලෝ ගන්න නම්බරයක් පස්සෙ කුළු මේකට කියන්නේ
හෙම එහෙම වුණාම කට්ටිය කතා කරයි මේක හොඳ පැත්තට හරි සපෝට් එකක් හම්බෙයි ඒගොල්ලන්ගෙන හරි ඒ නිසා මේක අපිට අර සමාජ මතයක් දැවැන්තව හදන්න පුළුවන් ආයතනයක් කියන එකයි ඊළඟට ගත්ත ශේෂ්ත්‍රයක් කියන එකයි ඊළඟට ගත්තම ලක්ෂයක් අපි එකපාරට පාරට බැස්සොත් කොහොම බලයක්ද කියලා හිතන එකයි ඔයගොල්ලන්ට බාරයි හරි ඊළඟ අවුරුද්ද සමුළුවද යන කලින් මහන්සි වෙලා වේසිලා බස්සාර පළාතේ විතරක් ගත්තත් දැවැන්ත වැඩක් කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න පොඩි පොඩි දේවල් ටිකක් කරන්න කරලා ඉවරලා සමාජ අවධානය අනිත් ත්‍රී රෝද රතයේ අවධානයයි අරගෙන මරු සංගමයක් තියෙනවා ඒකේ වැඩ කරන මෙන්න කට්ටිය ඉන්න ඒගොල්ලෝ වැඩ කරන්නේ මෙහෙමයි හරි කියලා හොඳ තත්ත්වයක් ගොඩනගන්න ගොඩනගලා මේක සංවිධාන ශක්තිය වැඩි කරන්න දියුණු කරන්න ඒකෙන් තමයි පුළුවන් වෙනසක් කරගන්න ඒ සඳහා ඔයගොල්ලෝ සියලු දෙනාට ශක්තිය ධෛර්යය පතමින් ඔයගොල්ලන්ගේ සමුළුවේ අරමුණු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා සියලු දෙනාට ජය වේවා ගෝනුස්සී